දැන් හැබැයි මේ කතාව මේ විදිහට යද්දි වොන්සිල්ලා අමාත්‍යවරයා දැනගෙන හිටියා දැන් මේ දිස්ත්‍රික්ක වට්ටමින් වැඩිම මනාප ලබාගත් අයටත් සම්මානයක් ලබා දෙන්නට සූදානම්ත් තිබෙනවා. ඉතින් එනිසා වොන්සිල්ලා අමාත්‍යවරයාට ඉතින් මට හම්බුනේ තුනනේ. ඔව්. එනිසා මම ගම්පහ දිස්ත්‍රික්කයෙන් තුන්වෙනි ස්ථානයයි ලබා ගත්තේ. නමුත් ඉතින් මේ පළමු තැන ලබාගත්තු කෙනත් එක්ක බලනකොට මගේ මේ එක දෙක තුන ලැබෙනවා මටත්. එතකොට මේ ඩලස් අලාප්පෙරුම අමතෝරයා කිව්වා දැන් ඔයා තුන උනේ ගම්පහින්නේ. දැන් මේක දෙන්නේ මුළු රටේම එක දෙක තුනට තමයි දෙන්න යන්නේ කියලා. දැන් ඔයා දැන් ඊට පස්සේ කිව්වා දැන් මම ගම්පහෙන් තුනන්නේ කියලා. දැන් ඉතින් ඔයා මුළු රටෙම ගත්තොත් හතර කියලා ඉතින් කිව්වා. ඉතින් කොහොමවත්ම 150,000 ගානක් ගත්ත ගම්පහින් දැන් 150,000 ගාන මම ගත්ත දිහා බලපුවා මයි කැරට්ුවත් එක්ක මේ 150,000 ගැනීම මේ එකක් ඒ කියන්නේ පළවෙනිවා වෙනවටත් වඩා බොහොම බරපතල වූ දෙයක් කියලා හිටන් වමිසුල්ලාගෙනකොට කාටත් හිනා ගියා. එතකම ඔහු ගේපු දෙයක් තමයි දැන් මොකද මගේ කැරට්ුව කොච්චරද කිව්වොත් දැන් පහුගිය කාලේ මාව රට යවන්න ඕනේ කියලා බොහෝ දෙනෙක් කියලා කියාගෙන හිටියා කියලා හිටන්. ඉතින් ඒක නිසා මටත් මේ සම්මානය ලබා දෙන්න ඕනේ කියලා කිව්වා. දැන් අනිත් එක අර වමිසුල්ලා ඉස්සර කියපු කතාවේදී වමිසුල්ලා කියපු දෙයක් තමයි දැන් දැන් රාජපක්ෂ සමාගම ගැන කතා කරපුවාම ජනාධිපතිතුමා කිව්වනේ මේ එක එක දැන් ආයි කතන්දර හදනවනේ කියලා. නෑ ජනාධිපතිතුමා කතන්දර නෙවෙයි ලෝකේ සමාගම් දෙකයි තියෙන්නේ. වැටෙන්නේ නැති. එකක් තමයි නෑ ලංකාවේ වැටෙන්නේ නැති සමාගම් දෙකයි තියෙන ලංකාවේ. එකක් තමයි සිද්ධාර්ථ සමාගම අනිත් එක තමයි රාජපක්ෂ සමාගම කියලා. ඉතින් ඒක නිසා මේකට සම්මානයක් දෙන්න ඕනේ කියලා. තමත් ඒ වගේ අපූර්ව කතා මේ කීපයක් අහන්නට ලැබුණා. ඒ තමයි පහුගිය සතියේදී හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්තුණා. මේ සඳහා විශේෂයෙන්ම මෙවර නාමල් රාජපක්ෂ මහතාත් පාර්ලිමේන්තුවට තේරීපත් වීමේ නතරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිට සහභාගී වෙද්දී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්ලා මහතාත් මේ අවස්ථාවට සහභාගී වුණා. ඔව් මෙතනදී මේ උත්තමල් අපි කියන්න ඕන දැන් මම දිස්ත්‍රික් සම්බන්ධීකරණ දැන් කියන්නේ මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වලට විශේෂයෙන්ම ඒ දිස්ත්‍රික්කේ වැඩිම මනාපගත මන්ත්‍රීවරු සම සභාපති සංගදායක විදියට පත් කරන්නට තීන්දුවක් ගත්තා. ඒ අනුව තමයි නාම රාජපක්ෂ මහතා ඔය හම්බන්තොට මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වෙන්නේ. විශේෂයෙන්ම නාම රාජපක්ෂ මහතා පැමිණීමත් සමග මේ උත්සවයට ඔවුන් පෙරහැරකින් කැඳවාගෙන ගියා. විශේෂයෙන්ම මෙයත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක විශේෂ අවස්ථාවක් බවට පත් වුණා. මේකෙන් මර්මිසුල්ලා දැන් හම්බන්තොට නැතත් මර්මිසුල්ලා අමතිවරයාත් මේකට සහභාගී වෙලා හිටියා. ඔහු දැන් නිතරම කියන කාරණයක් නේ ඔහු හම්බන්තොටනේ ඔහුගේ මුල්ගම. ඔව්. ඉතින් අනුව ඔහුත් සහභාගී වී සිටියා මේ අවස්ථාවට. දැන් මේ රැස්වීමේ කටයුතු මේ ආකාරයෙන් සිද්ධ වෙද්දී මර්මිසුල්ලා අමාත්‍යවරයා මේ පැමිණ සිටි පිරිස දැන් අමතර ඔහුටත් කතා බහ කරන්නට අවස්ථාවක් ලැබුණා. මෙහිදී අපූර්ව කතාවක් කිව්වා. ඔතන කිව්වා දැන් මේ රාජපක්ෂ දැන් නාම රාජපක්ෂ මහතා ගැන තමයි කිව්ව රාජපක්ෂවරු වැඩ කරන්න බොහොම දක්ෂාය බොහොම කඩිනම් අය බොහොම සීක්‍රෙන් වැඩ කරන කැපිපෙන පිරිසක්. ඉතින් කොහොම වුණත් ඒක නිසා මේ නාම රාජපක්ෂ මහතා මේ වගේ ඉතා දක්ෂව ඉතා කඩිනම්ම කඩිසරව වැඩ කරන කෙනෙක්. ඉතින් මටත් ඔය ගතිය තියෙනවා පොඩ්ඩක්. හරිද? මටත් ඔය වැඩේ තියෙනවා. ඉතින් හැබැයි පේන හැටියට මමත් කොහෙන් කරේ මේ රාජපක්ෂවරුන්ට සම්බන්ධයි කියලා. ඉතින් මේ කවුරුත් මේකට හිනා වුණා මේ වැඩේට. ඒ වගේම තමයි පහුගිය සතියේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්තුණා. මෙවර කැබිනට් රැස්වීම පිළිබඳව කතා බහ කරද්දී අපිට විශේෂයෙන් මෙහි අවධානය යොමු කරන්න පුළුවන් කාරණයක් තියෙනවා. ඒ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ඇමතිනේ සුමේදා ජයසේන මහත්මිය විසින් මේ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරද්දී මෙහි යෝජනාවක් කර තිබුණා. ඒ තමයි ඇමරිකානු ඩොලර් 35,000කට තමයි මේ වෙනතුරු තිරබදු රහිත වාහන ගෙන්වන්නට අවස්ථාව තිබුණේ. මේ සීමාව ඇමරිකානු ඩොලර් 45,000 දක්වා වැඩි කර තිබුණා මෙවර මේ කැබිනට් පත්‍රිකාවෙන්. නමුත් මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමත් සමගම අණ්ඩපේදර්ශන යාපා අමාත්‍යවරයා සහ ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා තරමක මේ වෙනස් කාරණයක් මතු කරා ජනාධිපතිතුමාගේ අවධානයට. ඒ තමයි දැන් රුපියල් 35,000ක සීමාව 45,000ට වැඩි කළත් රුපියල් මේ ඩොලර් ඇමරිකන් ඩොලර් මේක රුපියල් වලට අපි පරිවර්තනය කරොත් ලක්ෂ 50ක පමණ ප්‍රමාණයක් රුපියල් ලක්ෂ 50ක පමණ ප්‍රමාණයක් දැන් මේ යටතේ ගෙන්නන්නට පුළුවන්කම තිබෙන්නේ මේ අලුත් වාහන. නමුත් ගාමිණී ලොක්ගේ අමාත්‍යවරයාගේ සාන්ද්‍රපේදර්ශන යාපා අමාත්‍යවරයාගේ යෝජනාව උනේ අපිට මේ පාවිච්චි කරපු වාහනත් ගෙන්නන්න අවස්ථාව දෙන්න කියලා. නමුත් ජනාධිපතිතුමා ඔව් නමුත් ජනාධිපතිතුමා තර ඒ සඳහා විරුද්ධ වුණා.
ඔව් ජනාධිපතිතුමාගේ වයිති වෝ මේක හොඳයි මේ කාර් සේල් කාර් එකට මේ කාර් සේල් එකක් නෙමෙයි ඉතින් දැන් මෙහෙම මේකක් කරපුවා මේක කාර් සේල් කාර් එකට හොඳයි නමුත් මේ අපි මේ වගේ දේවල් ගේනකොට මේ ජනතාවට මේ මේ පිළිබඳව කලකිරීමක් ඇති නොවන ආකාරයට ජනතාවට ප්‍රශ්නයක් වතු නොවන ආකාරයට මේවා කරන්න ඕනේ ඒකෙන් ද මේ වගේ වැඩ කරන්න ඕනේ නැහැ එහෙමනම් අපි මේ ගාන පොඩක් වැඩි කරමු කියන එක කිව්වා ඉතින් ඒ අනුව ඩොලර් ඇමරිකන් ඩොලර් 35000යි තිබ්බ මේ දීමනාව ඇමරිකන් ඩොලර් 50000 දක්වා වැඩි කරන්නට තීන්දුව කරා රුපියල් 158ක් ඔව් 158 එතකොට දැන් ඊත් එකම මේ 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 ගාන වැඩි කරුවත් එක්කම දැන් ගාමින් ලෝකයේ අමතුවරයා කියපු දෙයක් තමයි බැංක් වලින් මේ පන්තුරුන්ට ණය මේ මේ සඳහා ණය ලබා ගන්නට අවස්ථාව ලබා දෙන්න මොකද එකපාර මේ සල්ලි හොයා ගන්න මේ අයිට බැරි නිසා කියලා ඉතින් ඉතින් මේකටත් අවස්ථාව ලබා දුන්නා මේ අනුමැතිය දුන්නා ඒත් එක්කම මෙතන කියපු දෙයක් තමයි කතා වෙච්ච දෙයක් මේක මේ මේ කරුණ ඉදිරිපත් කරලා අපි නෙවෙයි විපක්ෂයයි කියලා හිතන් මේ මොකද මේ පක්ෂ නායක රැස්වීමේදී තමයි එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා මේ තීරුබදු රහිත වාහන මේ ගෙන්නීමේ අවස්ථාව ලබා දෙන්න කියලා හිටන් මේ ගාන වැඩි කරන්න කියලා හිටන් ඌන් තමයි මේ ඉල්ලීම කරේ. ඉතින් මේකෙදි විපක්ෂයේ සිවුර දෙනාම නිහඬව හිටියා. දානු කුමාර දිසානායක මහතාත් නිහඬව හිටියා කියලා කිව්වා. එතකොට ජනාධිපතිතුමා කිව්වා එහෙමනම් ඉතින් මේකේ ගෞරවය දෙන්න විපක්ෂයට කියලා හිටන්. මොකද හැමදාම මේ 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 තමුන්නාන්සේලා නිගන්නේ මේක එක දේවල් වල ගෞරවය මේක මේක කරයි කියලා. ඉතින් මේ තීරුබදු රහිත වාහන වල ගාන වැඩි කිරීමේ ගෞරවය විපක්ෂයට ලබා දෙන්න කියලා ජනාධිපතිතුමා තිනාවේවි කිව්වා. හොඳයි කෙටි විරාමයක් මේ විරාමයෙන් අනතුරුව තවත් වගතුක කතා බහ කරමු.